ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවෙන තත්ත්වය සාකච්ඡා කරන්නට සෞන්ද දවල් පක්ෂනායකින් මුණ ගැහුණා. ඒ අවස්ථාවේදී එන සතියේදී ඒ සඳහා නිලවරණය පවත්වන්නටත් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නටත් අපි තීරණයක් අරගත්තා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්ට යන අවස්ථාවේදී අගමැතිකමෙන් ඉවත් වෙන බවටත් මම ප්‍රතිඥාවක් දුන්නා. ඒ අනුව ආපහු සිකුරාදා රැස්වෙන්ට කියලා අපි විසිරා ගියා. ඉන් පසුව කාලෙදී මේ අපේක්ෂාත්වයට කැමති සමහර අය ආරම්භ කර අනික් මන්ත්‍රීවෙන්ක සාකච්ඡා කළා එයාගේ සහයෝගය ලබා ගන්න. එහෙනම් මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තමයි රටේ තිබුණේ. ඊයේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිට වෙලා ගියා. කථානායකතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය දෙනවා කිව්වා. මටත් දැනුම් දුන්නා එතුමා පිට වී යන බවට. ඒත් අපි ඒ අවස්ථාවේදී පුදුම වුණේ ලැබිලා තිබුණ සමහර තොරතුරු ගැන බුද්ධිංශයට. එතුමා රටින් පිට වෙලා අපි ජනාධිපතිවරයෙක් තෝරන්න පියවර ගත්තත් විශේෂයෙන්ම අරගලයේ හිටපු සමහර කණ්ඩායම් සංවිධානය කළා තිබුණා. විශේෂයෙන්ම අගමැති කාර්යාලය අල්ලන්න, ඒ වගේම ජනාධිපතිතුමාට රට යන්න මාලදිවයිනට යන්න ගුවන් යානයක් දුන්නේ නිසා ගුවන් හමුදාපතිතුමාගේ ගෙදර වට කරන්න, ඒකම යුද්ධ හමුදාපතිතුමාගේ නාවික හමුදාපතිතුමාගේ ගෙවල් වට කරන්න කියලා තීරණය කළා තිබුණා. ඒ වැළුවේ මේ රටේ බලය එතනින් ලබා ගන්න. ඒකම පාර්ලිමේන්තුවේ වට කරන වැඩසටහනකුත් ඒගොල්ල සංවිධානය කළා තිබුණා. හොඳ වෙලාවට ඊයේ කථානායකතුමා මාණ්ඩලික ප්‍රධානි එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් ආරක්ෂා මාණ්ඩලික ප්‍රධානි එකඟ වුණා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. ඒ නිසාද පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අද මේ ආවේ කණ්ඩායම් දැන් මෙතන කැරලි ගහනවා, කෝලාහල කරනවා, විශේෂයෙන්ම අගමැති කාර්යාලය වටේ. ඒ අයට මේ අගමැති කාර්යාලයට යන්න කිසිම හේතුවක් නැහැ. ඒ අයට උමන වෙලා තියෙන්නේ නීතියානුකූලව මම වැඩ බලන ජනාධිපති වෙලා කථානායකතුමා එක්ක එකතු වෙලා මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරන එක නවත්තන්න. ඒ අයට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ අපේක්ෂා තෝරගන්න. සමහරු කියලා තියෙනවා රටේ ව්‍යවස්ථාව වැඩක් නැහැ, පාර්ලිමේන්තුව වැඩක් නැහැ, අපි කියන දේ කරන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාවේ ජනතාවගේ සර්වජන බලයත් පරමාධිපත්‍යයත් ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ. අපේ ව්‍යවස්ථාව ඉරලා දාන්න බෑ. ව්‍යවස්ථාව සමහර උවමනා නැහැ කිව්වා. එහෙනම් ඒක ව්‍යවස්ථාව විරෝධී වැඩ කටයුත්තක්. මේ රටේ ෆැසිස්වාදී දේශපාලනයේ පතුරවන්න ඉන්නේ. ඒකට අපේ සමහර සම්ප්‍රදායික දේශපාලන එකතු වෙලා තියෙනවා. මේ නිසා අද ඇතුනේ තත්වේදී ආරක්ෂා අංශයේ මට උපදෙස් දුන්නා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මම දැන් ඇඳිරි නීතියත් හදිසි නීතියත් දෙකම ක්‍රියාත්මක කරගෙන යනවා. මේ ෆැසිස්වාදී තර්ජනය අපි නැති කරන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සුගේ ගෙවල් ආරක්ෂා කරන්න ඕනේ. මෙහෙම තර්ජනකාරීව රටේ ජනාධිපති මන්දිරය, රටේ අරලියහ මන්දිරය, ජනාධිපති කාර්යාලය අල්ලගෙන මේවායි තියෙන ලිපි ගොනු නැති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා හදිසි නීතිය යොදවලා, ඇඳිරි නීතිය යොදවලා මේ තත්ත්වය ආපහු සාමාන්‍ය තත්ත්වයට ගන්න කියලා මම ආරක්ෂා අංශ උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආරක්ෂා මණ්ඩලයේ ප්‍රධානියත් පොලිස්පතිතුමත් ත්‍රිවිධ හමුදා පතිවරුන් යන් යුත් කොමිටියකට ඒ සම්පූර්ණ බලතල දීලා තියෙනවා. දෙයකට දේශපාලන ඇඟිලි ගැහිමක් නැහැ. ඒ වැඩ කටයුතු අවසන් කරාම මට වාර්තා කරන්න කියලා මම ඒ සියලු දෙනාටම දැනුම් දීලා තියෙනවා. මම ඔබ සියලු දෙනාගේම අහන්නේ මේ ඔබේ අනාගතය නීතිය සාමය ආරක්ෂා කරගෙන යන්න තියෙන කාලයක් ඔබටත් ඔබේ දරුවන්ට. ඒ නිසා ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.